සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2000 වසරේදී තිරගත වුණ කහෝනා ප්‍යාර් හේ කියන හින්දි මූවී එක. මූවී එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රිතික් රෝෂන්, අමීෂා පටේල්. හින්දි සිනමාවේ සුපිරි තරු බවට පාත් කරපු දෙන්නගෙම ප්‍රථම සිනමා ආගමනය තමයි කහෝනා ප්‍යාර් හේ කියන්නේ. 2000 වසරේදී සම්මාන පිට සම්මාන ලැබපු මේ චිත්‍රපටය බලන්න හැමෝටම ආරාධනා කරනවා. කතාව ගැන කෙටියෙන්ම කියනවා නම් පොහොසත් කෙල්ලෙකුට ආදරය කරන දුප්පත් කොල්ලෙක් නැවක චාරිකාවක් යද්දී දෙන්නටම සිද්ධ වෙච්ච අනතුරක් හින්දා දූපතක තනි වෙන්න සිද්ධ වෙනවා. දෙන්නම දෙන්න එක ආදරයෙන් බැඳෙනවා. දූපතෙන් නිදහස් වෙලා ගියාට පස්සේ මේ පොහොසත් කෙල්ලගේ තාත්තා මේ කොල්ලව කෙල්ලට හොරෙන්ම මරලා දානවා. ඉතින් මේ කිසිම දෙයක් මේ ගැහණු ළමයා දන්නේවත් නැහැ. ඉතින් කාලෙකට පස්සේ මේ ගැහණු ළමයාට ආපහු වෙනත් රටකදී තමන්ගේ මැරුණු කොල්ලව දකින්න හම්බ වෙනවා. මෙන්න මෙතනින් තමයි මේ කතාව වෙනස්ම පැත්තකට පෙරලෙන්නේ. ඉතින් අපි බලමු මේ කොල්ලා ඇත්තරම මේ කෙල්ලගේ මැරුණු කොල්ලද නැත්නම් අහලා බලන්න. ඒ තරම්ම සුපිරි සවුන්ඩ්ස් ටිකක් තියෙනවා මූවී එකේ. තාමත් අපිව subscribe කරපු නැති යාළුවෙක් නම් අපිව subscribe කරලා දිගටම එකතු වෙන්න. මූවී එක පටන් ගන්න අපේ කතාවේ හීරෝ රෝහිත් ලස්සනම ලස්සන හීනයක ලොකුම ලොකු ස්ටේජ් එක ගීතයක් ගායනා කරන්න යන අවස්ථාවක එලාම් එක වැදිලා හදිසියම ඇහැරෙනවා. රෝහිත්ට ඉන්නවා පාසල් යන සහෝදරයෙක්. අම්මයි තාත්තයි දෙන්නම පුංචි කාලෙම නැති වෙච්ච හින්දා මේ දෙන්නම ජීවත් වෙන්නේ එයාගේ මාමයි නැන්දයි එක්ක. එදා උදේ මල්ලිව පාසලට එක්ක යන ගමන් දෙන්නම දකිනවා ලස්සන ගැහණු ළමයෙක් කාර් එකේ ඉඳන් ලිප්ස්ටික් ගානවා. ඉතින් දෙන්නම මේ ගැහණු ළමයට පුංචි විහිළුවකුත් කරගෙන එතනින් යන්න යනවා. පස්සේ අපිට පෙන්වනවා රෝහිත් එයාගේ වැඩ කරන තැනට ගිහිල්ලා. රෝහිත් වැඩ කරන්නේ කාර් සේල් කරන ආයතනයක අලවි ප්‍රවර්තකයෙක් විදියට. ඒ වෙලාවේ ආයතනයේ ප්‍රධානියා මලික්ගේ හොඳම යාළුවා සක්සේනා කාර් එකක් ගන්න මේ ආයතනයට එනවා. මේ වෙලාවේ මලික් රෝහිත්ව සක්සේනාට හඳුන්වලා දෙනවා කාර් එකක් තෝරගන්න රෝහිත් උදව් කරයි කියලා. මේ වෙලාවේ සක්සේනා රෝහිත්ගෙන් අහනවා ඔයා මෙතනින් කොයි කාර් එකටද වැඩිපුරම කැමති කියලා. රෝහිත් රතුපාට පුංචි කාර් එකක් පෙන්වලා සර් මම ගන්නවා නම් මෙන්න මෙතනින් ගන්න මෙන්න මේ කාර් එක කියලා කියනවා. ඒ වෙලාවේ සක්සේනා කියනවා හොඳයි එහෙමනම් මම ඒ කාර් එක ගන්නම් කියලා. පස්සේ අපිට පෙන්වනවා සක්සේනා ගෙදර ගිහින් තමන්ගේ දුවට විෂ් කරනවා හැපි බර්ත්ඩේ සෝනියා කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ සෝනියා කියන්නේ රෝහිත් දවසක් පාරදී දැකපු ගෑනු ළමයා තමයි සෝනියා. ඇය සක්සේනාගේ එකම දුව කියලා. මේ වෙලාවේ සෝනියා තාත්තගෙන් අහනවා කෝ තාත්තේ මගේ තෑග්ග කියලා. තාත්තා කියනවා අන්න එළියේ දොරගාව තෑග්ග තියෙනවා ඔයාට ගිහින් බලා ගන්න පුළුවන් කියලා. සෝනියා දුවගෙන ගිහින් දොර අරිද්දි එතන රෝහිත් හිටගෙන ඉන්නවා. මේ වෙලාවේ සෝනියා හිතන්නේ රෝහිත් තමයි තෑග්ග කියලා. එතකොට රෝහිත් කියනවා අන්න මැඩම් තෑග්ග කියලා කාර් එක පෙන්වලා කාර් එකේ යතුර සෝනියාට දීලා බර්ත්ඩේ එකට විෂ් කරලා රෝහිත් එතනින් පිට වෙලා යනවා. ජොබ් එකේ වැඩ ඉවර වුණ වෙලාවට රෝහිත්ගේ පාර්ට් ටයිම් ජොබ් එක තමයි පොඩි පොඩි පාටි වල සින්දු කියන එක. ඉතින් එදා හවස තමන්ගේ යාළුවෙක් එක්ක රෝහිත් මේ සින්දු ප්‍රැක්ටිස් වෙන ගමන් නිද්දි රෝහිත්ගේ බොස්ගේ පුතාගේ පාටි එකක් තියෙනවා රෝහිත් දකිනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට සෝනියාත් ඇවිත් ඉන්නවා රෝහිත් දකිනවා. ඉතින් කලින් දවසක් රෝහිත් මේ බොස්ගේ පුතාගේ තියෙන හෝටල් එකක සින්දු කියන්න පුළුවන්ද කියලා අහන්න ගිහින් තියෙනවා. ඒකට බොස්ගේ පුතා අකමැති වෙලා තියෙනවා. ඉතින් මෙතනදී රෝහිත්ගේ යාළුවා රෝහිත්ට කියනවා අපිට එදා මූ බෑ කිව්වනේ අපි මේ පාටි එකට හොඳ වැඩක් කරමු කියලා. රෝහිත්ගේ යාළුවා ගිහින් පාටි එකේ මියුසික් බෑන්ඩ් එකේ පවර් කට් කරනවා. ඉතින් ඒ වෙලාවේ රෝහිත් සෝන් එකක් කියන්න පටන් ගන්නවා. ඒත් ආපහු පවර් එක ආපු නිසා මියුසික් බෑන්ඩ් එක ප්ලේ කරන්න පටන් ගන්නවා. ඒත් ටික වෙලාවක් යද්දි පාටි එකේ හැමෝම රෝහිත් කියන්න ගියපු සෝන් එක ප්ලේ කරනකම් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ සෝනියා දකිනවා ඇගේ ගෙදර ආපු රෝහිත් තමයි මේ සෝන් එක ප්ලේ කරන්න කියලා. රෝහිත් මේ විදිහට ප්ලේ කරන දිහා සෝනියා ගොඩක් ආදරෙන් බලාගෙන ඉන්නවා. ඊට පහුවෙනි දවසේ අපිට පෙන්වනවා රෝහිත්ගේ බොස් ඔහුගේ ව්‍යාපාර කටයුතු වලට අමතරව දූෂිත පොලිස් නිලධාරීන් දෙන්නෙක් එක්ක එකතු වෙලා හොර මත්ද්‍රව්‍ය ජාවාරමුත් කරගෙන යනවා කියලා. ඔය විදිහට ටික දවසක් ගත වෙද්දී රෝහිත්ගේ බොස්ගේ පුතා ට්‍රිප් එකක් ඕගනයිස් කරනවා නැවක සිංගප්පූර් වලට යන්න. මේ ගමනට ඔහු සෝනියාටත් ආරාධනා කරනවා. හැබැයි සෝනියා මුලින්ම මේ ගමන ප්‍රතික්ෂේප කරනවා. පස්සේ දැනගන්නවා රෝහිත් බෑන්ඩ් එකේ සමාජිකයෙක් විදිහට මේ ගමනට සහභාගී වෙනවා කියලා. ඊට පස්සේ සෝනියත් මේ ගමන යන්න කැමති වෙනවා. නැව පිටත් වෙන දවසේ උදා වෙද්දී හැමෝම බලන් ඉන්නවා රෝහිත් එනකල්. හැබැයි රෝහිත් එදා ප්‍රමාදයි නැව පිටත් වෙනවා. ඉතින් සෝනියා ගොඩක් දුක් වෙනවා රෝහිත්ට නැවට එන්න බැරි වුණා කියලා. ඒත් ටික වෙලාවක් යද්දී සෝනියා දකිනවා නැවේ කුඹගහක් උඩ ඉඳලා රෝහිත්
සෝන් එකක් කියනවා හැමෝම මේ චාරිකාවෙන් ගොඩක් විනෝද වෙනවා රෝහිත් ගොඩක් හෑන්සම් කොල්ලෙක් හින්දා නැවේ කෙල්ලන්ගෙන් නම් රෝහිත්ට බේරුමක් නැති වෙනවා මේක හින්දා සෝනියාට රෝහිත් එක්ක නිදහසේ කතා කරන්නවත් හම්බ වෙන්නේ නැති හින්දා සෝනියා ගොඩක් තරහින් තමයි රෝහිත් එක්ක ඉන්නේ මේක හින්දා මේ තරහ නිවා ගන්න හිතාගෙන නැවේ පාටිය තිබුණු දවසේ රෑ සෝනියා තනියම විස්කි බෝතලයකුත් අරගෙන නැව් තට්ටුවට යනවා මේක දැකපු රෝහිත් සෝනියාව හොයාගෙන නැව් තට්ටුවට යද්දී සෝනියා හොඳටම බීමතින් බෙරි වෙලා ඉන්නවා රෝහිත් දකිනවා රෝහිත් සෝනියා ළඟට ගිහිල්ලා මොකද මේ හොඳටම බොන්නේ කියලා අහද්දී සෝනියා කියනවා තමුසෙ ගිහින් අර ගෑනු ටිකත් එක්කම විනෝද වෙනවා කියලා සෝනියා කියද්දී දෙන්න අතර කතාව දුරදිග ගිහින් සෝනියාගේ අතේ තිබ්බ බෝතලය අරගෙන රෝහිත් බොන්න පටන් ගන්නවා දෙන්නම මේ වෙලාවේ ඉන්නේ මේ නැවේ ජීවිත ආරක්ෂක බෝට්ටුවක ඉතින් මේ දෙන්නගේ බරට ජීවිත ආරක්ෂක බෝට්ටුව නැවෙන් ගැලවිලා මුහුදට වැටෙනවා හැබැයි දෙන්න හොඳටම බීමත්ව හිටපු හින්දා ජීවිත ආරක්ෂක බෝට්ටුව නැවෙන් මුහුදට වැටුණා කියලා මේ දෙන්න දන්නේම නැතුව දෙන්නට නිින්ද යනවා දෙන්නම උදේ ඇහැරලා බලද්දී නැව හොයා ගන්නවත් නැහැ හතර වටේටම මුහුද විතරයි දෙන්නම කෑ ගහනවා දෙන්නටම හිතා ගන්න බෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා දෙන්න දෙන්නටම දොස් කියා ගන්නවා කොහොම හරි රෝහිත් හබල් ගාලා ටිකක් දුරක් යද්දී මේ දෙන්නට දූපතක් හොයා ගන්න පුළුවන් වෙනවා වෙච්ච දේ ගැන කිසිම ගාණක් නැතුව සෝනියා විනෝද වෙනවා හැබැයි මේ දේවල් වලට රෝහිත්ට නම් ගොඩක් තරහ ගිහින් ඉන්නේ තරහ ගිහින් ඉන්න රෝහිත් සෝනියා ඇඳන් ඉඳපු සායි කොටසක් ගලවලා අරගෙන කොඩියක් හදලා ඒක වෙරළේ ගහලා තිනවා ටික වෙලාවකට පස්සේ හෙලිකොප්ටර් එකක් මේ දූපත අද්දරින් පියාසර කරද්දී රෝහිත් හිතන්නේ මුහුදු වෙරළි ගහපු කොඩිය දැකලා හෙලිකොප්ටර් එක නතර කරයි කියලා ඒත් මේ කොඩිය කොහෙද කියලා බලද්දී ආපහු ඒක සෝනියා අරගෙන ගිහින් මාළු අල්ලනවා මේක දැකපු රෝහිත්ට හොඳටම තරහ යනවා එතනින් ගිහින් රෝහිත් සෝනියාට හොඳටම බනිද්දී සෝනියා එතනින් වතුරට වැටෙනවා සෝනියා බොරුවට ඇයට පීනන්න බෑ කියලා කෑ ගහද්දී රෝහිත් වතුරට පයින්නවා ඒ තේ වෙලාවේ තමයි සෝනියා දැනගන්නේ රෝහිත්ටත් පීනන්න බෑ කියලා රෝහිත් වතුරේ ගිලිලා යද්දී සෝනියා ඔහුව බේරගෙන ඇවිත් අහනවා ඇයි ඔයා පීනන්න දන්නේ නැත්තම් වතුරට පැන්නේ කියලා මේ වෙලාවේ රෝහිත් කියනවා මොකද මම ඔයාට ආදරය කරනවා කියලා සෝනියා කියනවා මොකද ඔයා ඒ කිව්වේ ආපහු කියන්න බබා ඒක කියලා මෙන්න මේ වෙලාවේ තමයි ඒ දවස්වල කවුරුත් තොල් මුමුණපු මූවි එකේ ජනප්‍රියම සෝන් එක තීම් සෝන් එක කහෝනා ප්‍යාර හේ ගීතේ වාදනය වෙන්නේ මේ විදිහට දවස් දෙකක් දූපතේ ගත වෙද්දී සෝනියා රෝහිත්ට ආදරය කරන්න පටන් ගන්නවා ඒත් රෝහිත් කියනවා සෝනියා අපි දැන් මේ මෙහෙම හිටියට නගරෙට ගියාම අපි අතර ලොකු වෙනසක් තියෙනවා ඒක හින්දා මේක හරියන දෙයක් නෙවෙයි කියලා ඒත් එක්කම මෙයාට බෝටු සද්දයක් ඇහෙනවා බලද්දී සෝනියාගේ තාත්තා ඇයව බේරගන්න ඇවිත් දූපතෙන් බේරිලා ගියාට පස්සේ රෝහිත්ට නම් හොඳ කාලයක් උදා වෙන්නේ නැහැ මොකද සෝනියාගේ තාත්තා රෝහිත් වැඩ කරපු තැනට කතා කරලා කියනවා එයාව දැන් මම ජොබ් එකෙන් අස් කරලා දාන්න කියලා. ඉතින් මේ සිද්ධ වෙච්ච දේ ගැන සෝනියා ගොඩක් දුක් වෙනවා. ඒත් එක්කම සෝනියාගේ තාත්තා සෝනියාට කියනවා "දුව මම ඔයාව නිව්සීලන්ත යවන්න තීරණය කරා. මගේ අයියා ඉන්නවා එහෙ ඔයා ඔයාගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න" කියනවා. සෝනියාගේ තාත්තගේ වෛරයට අහුවෙච්ච රෝහිත්ට දැන් ජොබ් එකකුත් නැහැ. දවසක් සෝනියාගේ තාත්තා එක්ක යද්දි දකින්නවා රෝහිත් පාරේ ඉන්නවා. මේ වෙලාවේ සෝනියාගේ තාත්තා කියනවා "දැක්ක නේද දුව ඌ අතරයි අපි අතරයි ලොකු වෙනසක් තියෙනවා" කියලා. සෝනියාගේ තාත්තා මෙහෙම කියද්දි සෝනියා ගිහින් රෝහිත්ගේ බයිසිකලයට නගිනවා. "දැන් තාත්තේ අපි අතර වෙනසක් නැහැ නේද" කියලා සෝනියා රෝහිත් එක්ක යන්න යනවා. හැබැයි ටික වෙලාවකින් රෝහිත් සෝනියාව එක්කගෙන ගෙදර එනවා. ඇවිත් සෝනියාගේ තාත්තට කියනවා "සර් මම ඔයාගේ දුවව හොරෙන් අරගෙන ගිහින් කසාද බඳින්න හිතුවේ නෑ. මම කවදා හරි දවසක සාර්ථක වෙලා ඇයව එක්ක යනවා" කියලා මේ වෙලාවේ සෝනියාගේ තාත්තා කියනවා. "හොඳයි රෝහිත් ඔයා සාර්ථක වෙලා පෙන්වන්න මගේ දුවව මම කැමැත්තෙන්ම ඔයාට දෙනවා" කියලා පොරොන්දු වෙනවා. ඊට පස්සේ රෝහිත් තමන්ගේ යාළුවෙක් එක්ක කතා කරගෙන එයාගේ වොයිස් එකෙන් වැඩක් ගන්න තීරණය කරනවා. රෝහිත්ගේ කැසට් පටයක් රෙකෝඩ් කරලා හැමෝම අතර බෙදා දෙනවා. ඒ වගේම මියුසිකල් ෂෝ එකකුත් සංවිධානය කරනවා. ඉතින් මේ දේවල් මෙහෙම සිද්ධ වෙන අතරේ රෝහිත්ගේ කලින් බොස් සෝනියාගේ තාත්තට කියනවා "මේක නම් හරියන්නේ නැහැ. ඔයා රෝහිත්ට දුවව දෙන්න තීරණය කරේ ඇයි" කියලා අහනවා. රෝහිත් දැන් එන්න එන්නව සාර්ථක වෙනවා. "අපිට මොනවා හරි කරන්න වෙයි" කියලා සෝනියාගේ තාත්තා කියනවා. මම යාට උත්තරයක් දුන්නේ හොඳට හිතලා බලලා. මේ වෙලාවේ අපිට තේරෙනවා සෝනියාගේ තාත්තට රෝහිත් ගැන වෙනම ප්ලෑන් එකක් තියෙනවා කියලා. ෂෝ එක තියෙන දවසේ සෝනියා එනවා රෝහිත්ව බලන්න. සෝනියා කියනවා "රෝහිත් ඇයි දන්නේ නැහැ.
වෙනදවගේ නෙවෙයි මට අද හරි බයක් දැනෙනවා කියලා රෝහිත් කියනවා බය වෙන්න එපා හැමදේම හොඳින් සිද්ධ වෙයි ෂෝ එක පටන් ගන්න කලින් මම මල්ලිව පාසලෙන් ගන්න ඕන කියලා රෝහිත් යාළුවෙකුගේ බයික් එකක් අරගෙන මල්ලිගේ පාසලට පිටත් වෙනවා මේ වෙලාවේ රෝහිත් දකින්නවා Taman කලින් වැඩ කරපු තැන බොස් එයාට පක්ෂපාත පොලිස් නිලධාරීන් දෙන්නත් එක්ක පොඩි සාකච්ඡාවක ඉන්නවා මම ඔයාලට කිව්ව මතක ඇති රෝහිත්ගේ බොස් මාද්‍රව්‍ය ජාවාරමක් කරගෙන යනවා මේක සම්බන්ධව පොලිස් කමිෂනර් දැනගෙන ඒ ගැන තමයි මෙතන කතා වෙන්නේ මෙතනදි කමිෂනර්ට දැනගන්න ඕන වෙලා තියෙන්නේ පොලිසිය ඇතුලේ ඉඳන් කවුද මේ මාද්‍රව්‍ය ව්‍යාපාරයට උදව් කරන්නේ කියලා මේ වෙද්දි කමිෂනර් දන්නේ නැහැ එයාගේ ළඟම ඉන්න ගෝලියෝ දෙන්න තමයි මේ වැඩවලට උදව් කරන්නේ කියලා කතාව දුරදිග ගිහින් ටික වෙලාවක් යද්දි මේ තුන්දෙනාම එකතු වෙලා කමිෂනර්ට වෙඩි තියනවා මේ සිද්ධිය එතනදි රෝහිත් බලාගෙන ඉන්නවා රෝහිත්ගේ බොස් දකින්නවා එයා පොලිස් නිලධාරින්ට කියනවා රෝහිත්ට වෙඩි තියලා දාන්න කියලා මෙතනදි රෝහිත් බයික් එක අරගෙන එතනින් පැන ගන්නවා පොලිස් නිලධාරින් දෙන්නා රෝහිත් පස්සේ යද්දි රෝහිත්ගේ බොස් කෝල් එකක් ගන්නවා සෝනියාගේ තාත්තට මෙතනදි තමයි අපිටත් දැනගන්න හම්බ වෙන්නේ මේ හැම දෙයකටම සෝනියාගේ තාත්තත් සම්බන්ධයි කියලා සිද්ධිය දැනගත්ත සෝනියාගේ තාත්තා කියනවා කොහොම හරි රෝහිත්ව මරලා දාන්න කියලා මේ වෙලාවේ වේගෙන් බයික් එකේ යන රෝහිත්ගේ බයික් එකේ ඇක්සලරේටර් කේබල් එක කැඩිලා බයික් එක වේගය අඩු වෙනවා පස්සෙන් ආපු පොලිස් නිලධාරීන් දෙන්න රෝහිත්ව හප්පලා දානවා රෝහිත්ගේ බයික් එක ඇදිලා ගිහිල්ලා එතන තිබුණු ගඟට වැටිලා ගඟ පතුලේ තිබුණු ගලක රෝහිත්ගේ ඔළුව වැදිලා රෝහිත් එතනම මිය යනවා ඉතින් රෝහිත්ට පීනන්නත් බැරි හින්දා රෝහිත් ගොඩ එනකල් බලන් හිටපු පොලිස් නිලධාරීන්ට ඔහුව හොයාගන්න වෙන්නේ නැහැ මේ වෙලාවේ ෂෝ එක පටන් ගන්න ඔක්කොම සූදානම් කරලා කට්ටිය හැමෝම බලාගෙන ඉන්නවා ඇයි තාමත් රෝහිත් පරක්කු කියලා මේ වෙලාවේ රෝහිත්ගේ යාළුවා ඇවිත් හැමෝටම කියනවා රෝහිත් ඇක්සිඩන්ට් වෙලා කියලා හැමෝම යනවා ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට මොකද වුනේ කියලා බලන්න එයාව වතුරට වැටුණා කියලා පොලිසිය අය කියද්දි සෝනියා කියනවා රෝහිත් පීනන්න දන්නෙත් නැහැ කියලා ඒක ඇහුවම අර පොලිස් නිලධාරීන් දෙන්න ගොඩක් සතුටු වෙනවා ඒ කියන්නේ රෝහිත්ට බේරෙන්න කිසිම chance එකක් නැති හින්දා කිමිදුම් කරුවන් දාලා පරීක්ෂා කරත් රෝහිත්ගේ සිරුර නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මේ ඇතිවෙච්ච කම්පනයත් එක්ක රෝහිත්ගේ මල්ලි අසනීප වෙනවා ඔහුට කතා කරන්නත් බැරි වෙනවා සෝනියා ගෙදරට වෙලා කර කියා ගන්න දෙයක් නැතුව දුකින් කල් ගෙවනවා සෝනියාගේ තාත්තා සම්බන්ධ වුණ මර ප්‍රහාරයත් සාක්ෂි නැති නිසා වැහිලා යනවා ටික දවසක් යද්දි සෝනියාගේ තාත්තා සෝනියාව නිව්සීලන්ඩ් වලට යවනවා එතනදී සෝනියාගේ එකම යාළුවා වෙන්නේ නීතා තාමත් සෝනියා ඉන්නේ රෝහිත් ගැන හිතන ගමන් ගොඩක් දුකින් දවසක් නීතා සෝනියාව ගෙදරින් එළියට එක්ක යනවා ඒ අය ගිය කාර් එක ට්‍රැෆික් ලයිට් වල නවත්තලා තියෙද්දි සෝනියා දකිනවා රෝහිත් වගේම කෙනෙක්ව මේ වෙච්ච සිද්ධිය සෝනියාටත් හිතා ගන්න බෑ නීතා මේ කෙනාව දැක්කෙත් නැති හින්දා සෝනියා කිසිම දෙයක් ඇයට කියන්න යන්නෙත් නැහැ නීතා සෝනියාව එක්ක යන්නේ එහි තියෙන හොඳම ඩිස්කෝ ඩාන්ස් කරන තැනකට අකමැත්තෙන් මෙතනට ගියපු සෝනියාට පාරදී දැකපු රෝහිත් වගේම කෙනාව දකින්න හම්බ වෙනවා සෝනියා ඔහු දිහා ඇස්පිල්ලමක්වත් නොගහ බලාගෙන ඉද්දි ඔහු එනවා සෝනියා ළඟට ඔයා කවුද කියලා අහද්දි මෙතනට නීතා එනවා නීතා ඔහුව හඳුන්වලා දෙනවා මේ තමයි රාජ් කියලා ඒත් එක්කම සෝනියා බය වෙලා වගේ එතනින් දුවලා යනවා රාජ්ට හිතා ගන්න බෑ ඒ මොකද්ද උනේ කියලා සෝනියා ගෙදර ගිහින් රෝහිත්ගේ ෆොටෝ එකක් දිහා බලන් ඉඳලා පහුවදා උදේම යනවා රාජ්ගේ ඇඩ්‍රස් එක හොයාගෙන ඔහුගේ ගෙදරට මේ වෙලාවේ සෝනියා රාජ් ගෙදරින් එළියට යනකන් බලන් ඉඳලා රාජ්ගේ අම්මව ගිහින් හම්බ වෙනවා ඇයිගෙන් විස්තර අහනවා රාජ් පුංචි කාලේ ඉඳලම හැදී වැඩුණේ නිව්සීලන්ඩ් වලද කියලා ඒ විදිහට ප්‍රශ්න ගොඩක් අහලා සෝනියා යන්න යනවා ගෙදරින් එළියට ගියපු රාජ්ට නීතව හම්බ වෙනවා රාජ් කියනවා ඔයාගේ යාළුවා මට යාව හම්බ වෙන්න ඕන එයාගේ පළවෙනි බැල්ම මට ප්‍රශ්න ගොඩක් ඉදිරි කරා කියනවා නීත කැමති වෙනවා රාජ්ට උදව් කරන්න එදා හවස රාජ් ගෙදර එද්දි රාජ්ගේ අම්මයි තාත්තයි රාජ්ට කියනවා කෙල්ලෙක් ආවා ඔයාව හොයාගෙන ඒ කවුද කියලා ඇහුවම සෝනියා කියලා කෙනෙක් කියනවා ඒක ඇහුවම රාජ්ටත් පුදුමයි උඹ අපිටත් නොකිය කෙල්ලෙක් සෙට් කරගත්ත නේද කියලා රාජ්ගේ තාත්තා මේ වෙලාවේ රාජ්ගෙන් අහනවා දවසක් ආපහු වතාවක් සෝනියාට රාජ්ව හම්බ වෙනවා සෝනියා රාජ්ව දැක්ක ගමන්ම ගෙදරට දුවන් යනවා නීත ගිහින් සෝනියාගෙන් අහනවා මොකද්ද මේ කරන විකාරේ ඔයා ඔයාගේ අතීතය අමතක කරන්නේ නැත්නම් කවදාවත් ඔයාට හොඳක් වෙන්නේ නැහැ කියලා කියද්දි සෝනියා කියනවා ඔයාගේ යාළුවා රාජ් මට මගේ අතීතය අමතක කරන්න දෙන්නේ නැහැ කියලා රෝහිත් ගැන සම්පූර්ණ කතාව නීතට කියනවා නීත මේ කතාව රාජ්ට කියනවා හැබැයි රාජ් නම් මේ කතාව විශ්වාස කරන්නේ නම් නැහැ රාජ් කියනවා මට රෝහිත්ගේ ෆොටෝ එකක් බලන්න ඕන කියලා රාජ් යනවා සෝනියාව හොයාගෙන සෝනියාගෙන් රෝහිත් යන ඔක්කොම විස්තර අහනවා
රෝහිත් ගේ ෆොටෝ එකක් දැක්කට පස්සේ රාජ්ටත් හිතා ගන්න බෑ එහෙම දෙයක් උනේ කොහොමද කියලා. මේ වෙලාවේ සෝනියා කියනවා ඔයාව පළවෙනි දවසේ දැක්කම මම හිතුවේ මගේ රෝහිත් ආපහු ඇවිත් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා දැනගත්තට පස්සේ මම ආපහු දෙවනි වතාවටත් මැරුණා කියලා කියනවා. මේ දේවල් ඔක්කොම රාජ් තාත්තට ගිහින් පෙන්වනවා. කෙල්ලේ සෙට් කරගන්න හිතුවා විතරයි මගේ මූණ මට දැන් එරෙහි වෙලා කියලා තාත්තට රාජ් කියනවා. මේ වෙලාවේ තාත්තා රාජ්ට කියනවා ඔයාට ආදරය කරනවා නම් ඒක ගැන විශ්වාස කරන්න, ඒක ඔයාට හම්බ වෙයි කියලා. ඊට පස්සේ රාජ් යනවා නීතාගේ ගෙදර. ගිහින් නීතා ගැන ඇහුවම එයාගේ අම්මා කියනවා නීතා එයාපෝර්ට් එකට ගියා සෝනියා ඉන්දියාවට යන ෆ්ලයිට් එකට දාන්න කියලා. මේක ඇහුවම රාජ් යනවා ඉක්මනින්ම එයාපෝර්ට් එකට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ සෝනියා ඉන්දියාවට යන ෆ්ලයිට් එකේ ඉන්නවා. ටික වෙලාවක් යද්දි මෙතනට නාදුනන කෙනෙක් ඇවිත් වාඩි වෙනවා. පස්සේ අපිට පෙන්වනවා රාජ් තමයි මේ ඇවිත් ඉන්නේ කියලා. රාජ් කියනවා ඔයා මගේ මූණට කැමති නැති නිසා මම රැවුලකුත් දාගෙන ෆ්ලයිට් එකට නැග්ගා කියලා. සෝනියා කියනවා රාජ් මම විහිළු වලට කැමති නැහැ කියලා පාඩුවේ ඉන්න දෙන්න කියනවා. ෆ්ලයිට් එකෙන් බැහැලා රාජ් කියනවා එහෙමනම් මම ආපහු යන්නම් කියලා. ඔයාව අඳුන ගන්න හම්බ වෙච්ච එක ගැන සතුටුයි කියනවා. එයාපෝර්ට් එකෙන් ආපහු යන්න හදපු රාජ්ට එකපාරම වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. රාජ් එතනම බිම වැටෙනවා දැකපු සෝනියා ඉක්මනට දුවගෙන ගිහින් රාජ්ව එතනින් එක්ක යනවා. මේ විදිහට වෙඩි ප්‍රහාරයක් එල්ල කරේ අර මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරියෙක්. රාජ්ට වගේම සෝනියටත් හිතාගන්න බෑ මොකද්ද මේ සිද්ධ වුණේ කියලා. ඒ අතරේ අර පොලිස් නිලධාරියා තමන්ගේ අනිත් නිලධාරියට කෝල් එකක් අරන් කියනවා මම රෝහිත්ව දැක්කා මට හිතාගන්න බෑ ඌ තවමත් ජීවත් වෙනවා කියලා. සෝනියා මේ වෙලාවේ තාත්තට කෝල් එකක් ගන්නවා කවුද කට්ටියක් මගේ යාළුවෙක්ව මරන්න හදනවා මම ඉන්දියාවට ඇවිත් ඉන්නේ කියලා කියනවා. මේ වෙලාවේ මේ කෝල් එක ගත්ත තැනටත් අර පොලිස් නිලධාරීන් දෙන්න රාජ් සෝනියා දෙන්නව හොයාගෙන එනවා. මේ දෙන්න හැංගිලා බලාගෙන ඉන්නවා මේ වෙලාවේ කණ්ණාඩියකින් මූණ දකින රාජ්ට. ඒ වෙලාවේ තමයි මතක් වෙන්නේ කවුරු හරි මේ උත්සාහ කරන්නේ ඒ අය රෝහිත්ව මරන්න තමයි මේ උත්සාහ කරන්නේ කියලා. ඒ අය මගේ මූණට තමයි බය වෙලා තියෙන්නේ කියලා රාජ් සෝනියාට කියනවා. රෝහිත් ඒ දවස්වල සතුරු කවුරු හරි හිටියද කියලා මේ වෙලාවේ රාජ් සෝනියාගෙන් අහනවා. රෝහිත් කොහොමද මැරුණේ කියලා රාජ් අහනවා අනතුරකින් කියලා. සෝනියා කිව්වම රාජ් කියනවා ඒක අනතුරක් වෙන්න බෑ කවුරු හරි එයාව අනිවාර්යයෙන්ම මරන්න ඇති කියලා. මේක හින්දා සෝනියා ගෙදර යන එක පරක්කු කරනවා. සෝනියාගේ තාත්තා අර පොලිස් නිලධාරීන් දෙන්නටම හොඳටම බයිනවා තමසලා බීලාද රෝහිත්ව දැක්ක කියන්නේ කොහොම හරි මට මගේ දුව හොයාගෙන එනවා කියලා. ඊට පස්සේ රාජ් සෝනියා දෙන්න යනවා මේ ගැන පොලිසියට ඇන්ට්‍රියක් දාන්න. ඒත් පොලිසිය හිටපු රාජ්ට වෙඩි තියපු පොලිස් නිලධාරියා ආපහු රාජ්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ අතරේ පාරේ ඇවිදන් යන අවමගුල් පෙරහරක් ඇතුළට රිංගලා සෝනියා රාජ් දෙන්නට බේරෙන්න පුළුවන් වෙනවා. මේ අවමගුල් උත්සවයේ නලාවාදක ශිල්පියෙක් විදියට ඉන්න රෝහිත්ගේ කලින් යාළුවා ටෝනි රාජ්ව දකිනවා. ටෝනි අවිද් රාජ්ට කතා කළා කොහෙද මෙච්චර දවසක් හැංගිලා හිටියේ අපි හිතුවේ උඹ මැරුණා කියලා. කියද්දී සෝනියා කියනවා යමු මම හැම දෙයක්ම පැහැදිලි කරන්නම් කියලා. රාජ් ගැන හැම විස්තරයක්ම සෝනියා ටෝනිට කියනවා. ඊළඟ දවසේ ටෝනි අසනීප වෙලා හිටපු රෝහිත්ගේ මල්ලිව රාජ්ට මුණගස්සනවා. මේ වෙලාවේ පොලිසිය මෙතනට කඩා වැදිලා ඔවුන්ගේ පස්සෙන් පන්නගෙන යනවා. රාජ් ඒ අයගෙන් බේරිලා පැනගද්දි සෝනියාව රාජ්ට මගහැරෙනවා. එදා හවස රාජ් රෝහිත්ගේ ගෙදර ළඟම තියෙන රෝහිත් තමන්ගේ පුහුණුවීම් කරපු තැනට එනවා. මෙතනට රෝහිත්ගේ මල්ලි ඇවිත් ඉන්නවා. මේ වෙලාවේ රෝහිත්ගේ මල්ලි කියනවා ඔයාට එදා පොලිසියෙන් වෙඩි තිබ්බා නේද මම ඒ හැම දෙයක්ම දැක්කා. මේ වෙලාවේ රාජ් අහනවා මොනවද ඔයා දැක්කේ කියලා. මම එදා ප්‍රසංගයේ දවසේ ඔයාට තෑග්ගක් ගන්න කියලා ළඟ තියෙන කඩේකට ගියා. ආපහු ඇවිත් අයියට කතා කරන්න යද්දි මම දැක්කා ඔයාට පොලිසියෙන් වෙඩි තිබ්බා කියලා. රෝහිත්ගේ මල්ලි දැකපු හැම දෙයක්ම රාජ්ට කියනවා. රාජ් මල්ලිගෙන් අහනවා ඔයාට ආපහු ඒ අය දැක්කොත් අඳුරගන්න පුළුවන්ද කියලා. කට්ටිය හැමෝම එකතු වෙලා මේකට ප්ලෑන් එකක් ගහනවා. රෝහිත්ගේ මග නතර කරපු ප්‍රසංගය ආපහු තියෙනවා කියලා ප්‍රචාරයක් යවනවා. එතකොට අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ අය රෝහිත්ව අල්ලගන්න එයි කියලා එතනදී අපි ඒ අයව හඳුනාගමු කියලා හැමෝම එකතු වෙලා මේ ප්‍රසංගය සංවිධානය කරනවා. එදා හවස සෝනියා අහනවා ඇයි මම වෙනුවෙන් රාජ් ඔයාගේ ජීවිතේ අනතුරේ දාගන්න හදන්නේ කියලා. රාජ් මේ වෙලාවේ සෝනියාට කියනවා ඒ මම ඔයාට ආදරය කරන නිසා කියලා.
මේ ප්‍රසංගය ගැන සෝනියාගේ තාත්තා ඇතුළු කණ්ඩායම දැනගත්තට පස්සේ සෝනියාගේ තාත්තා තීරණය කරනවා එයා තනියම ගිහින් මේකේ ඇත්ත නැත්ත හොයන්න මොකද රාජ් සෝනියා කවුරුත්ම දන්නේ නැහැ සෝනියාගේ තාත්තා තමයි මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ කියලා චෝ එක පටන් ගන්න කලින් සෝනියාගේ තාත්තට සෝනියාව හම්බ වෙනවා ඒ වෙද්දි කිසිම දෙයක් හරියට නොදන්න සෝනියා තාතර කියනවා තාත්තේ මේ ඉන්නේ රෝහිත් නෙවෙයි එයා රාජ් මගේ යාළුවෙක් මට හම්බ වුණේ නිව්සීලන්ඩ් වලදී එයා අපිට උදව් කරනවා රෝහිත්ගේ මිනිමරුවන් හොයා ගන්න කියලා මේ දේවල් හැම දෙයක්ම කොහොමද දැනගත්තේ කියලා තාත්තා අහද්දි සෝනියා කියනවා රෝහිත්ගේ මල්ලියදා මේ සිද්ධිය දැකලා තියෙනවා සෝනියා ස්ටේජ් එකට යනවා රාජ්ව බලන්න මේ වෙලාවේ සෝනියාගේ තාත්තා එයාගේ කණ්ඩායමට කෝල් එකක් ගන්නවා කොහෙද ඉන්නේ කියලා බලන්න ඉතින් ඒ අයත් වෙස්වලාගෙන මේ ප්‍රසංගයට ඇවිත් සෝනියාගේ තාත්තා කියනවා කිසිම දෙයක් කරන්න හදිස්සි වෙන්න එපා මේ ඉන්නේ රෝහිත් නෙවෙයි රාජ් කියලා වෙන කෙනෙක් කියලා ප්‍රසංගය ආරම්භ වෙනවා රෝහිත්ගේ මල්ලි ඇතුළු අනිත් සෙට් එක CCTV බලාගෙන ඉන්නවා මේ මිනිමැරමට සම්බන්ධ කෙනෙක් ප්‍රසංගය ඇතුළට ඇවිත් ඉන්නවද කියලා හඳුනා ගන්න ඒත් කිසිම කෙනෙක් හඳුනා ගන්න හම්බ වෙන්නේ නැහැ මොකද කට්ටිය හැමෝම වෙස්වලාගෙන ඉන්න නිසා ප්‍රසංගයේ ඉවර වෙලා රාජ් රෝහිත් විදියට කතා කරන්න පටන් ගන්නවා කලින් පාර ෂෝ එක කරන්න බැරි වුණා මැරයෝ ටිකක් එකතු වෙලා මාව මරන්න සූදානම් වුණා ඉතින් පුදුමයි නේද මැරුණු කෙනෙක් ආපහු මේ වේදිකාවේ ඉන්නවා දැක්කම මම දැන් මේ මිනි මැරුමට සම්බන්ධ වෙච්ච අයගේ නම් කියන්න සූදානම් කියලා රාජ් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙන්නෙක් හිටියා කියනවා මෙතනදී වෙස්වලාගෙන ඇවිත් ඉඳපු පොලිස් නිලධාරීන් දෙන්නගේ ඉවසීම නැති වෙලා එක නිලධාරියෙක් රාජ්ට වෙඩි තියනවා හැමෝම කලබල වෙලා දුවන්න පටන් ගන්නවා සෝනියාගේ තාත්තා මැරයින්ට කියනවා මම කිව්ව නේද කිසිම දෙයක් කරන්න එපා කියලා ඒත් ඒ අය කියනවා තමුසෙව මේ සිද්ධියට අහු වෙන්නේ නැහනේ අහු වුණොත් අහු වෙන්නේ අපිනේ ඒක නිසා වැඩක් බලාගෙන ඉන්න අපි ඉතුරු ටිකක් කරන්නම් කියලා සෝනියාව පැහැරගෙන ගිහිල්ලා රාජ්ට කෝල් එකක් දෙනවා සෝනියාව බේරගන්න ඕනේ නම් තනියම ඒ අය කියන තැනට එන්න කියලා මෙතනදී සෝනියා පැහැරගෙන ගිහින් හිටපු පොලිස් නිලධාරින් දෙන්නට හොඳටම ගහලා රාජ් සෝනියාව බේරගන්නවා මෙතනට එනවා රෝහිත් කලින් වැඩ කරපු තැන බොස් එයා රාජ්ට වෙඩි තියන්න හදද්දී සෝනියා මොකද්ද අංකල් මේ කරන්නේ කියලා අහනවා රෝහිත්ගේ බොස් කියනවා රෝහිත් දැක්ක අපි කොමිෂනර්ව මරනවා ඉතින් එයාටත් ජීවත් වෙන්න බෑ කියලා කියද්දි හැබැයි ඔයා මේ හැම දෙයක්ම මෙහෙවන කෙනා දැනගත්තොත් පුදුම වෙයි කියලා කියද්දි මෙතනට එන සෝනියාගේ තාත්තා රෝහිත්ගේ බොස්ට වෙඩි තියලා දානවා මේ දේවල් ගැන ටිකක් සැක හිතුන රාජ් රෝහිත්ගේ බොස් ළඟ තිබුණු දුරකථනය අරගෙන ඒකේ තිබුණු සර් කියන නම්බර් එක ඩයල් කරනවා එතකොට සෝනියාගේ තාත්තගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගන්නවා සෝනියා තාත්තගේ නහනවා මොකද්ද මේ දේවල් වල තේරුම කියලා එතකොට රාජ් කියනවා සෝනියා ඔයාගේ තාත්තා තමයි මුලින්දන්ම මේ හැම දෙයක්ම ප්ලෑන් කරලා තියන්නේ සෝනියාට තාත්තා ගැන ගොඩක් දුක හිතෙනවා තාත්තා කියනවා දුවේ මම ඔයාට හැම දෙයක්ම හැංගුවා හැබැයි උඩ ඉන්න දෙවියන්ට මේ දේවල් හංගන්න බැරි වුණා දෙවියන් කොයි විදිහකින් හරි ඇත්ත ලෝකයට හෙලි කරා කියනවා ඒත් එක්කම සෝනියාගේ තාත්තව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා රාජ් රෝහිත්ගේ මල්ලිව එක්කගෙන යනවා සෝනියා රාජ්ට කතා කරලා අහනවා රාජ් ඔයා මාව එක්කගෙන යන්නේ නැද්ද කියලා වතාවක් මගේ ආදරේ නැති වුණා ඒත් ආපහු වතාවක් මට ඒක නැති කරගන්න ඕන නැහැ කියලා සෝනියා රාජ්ව වැළඳ ගන්නවා ඒත් එක්කම අදත් මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු මේ සුපිරිම සුපිරි මූවි එක අවසන් වෙනවා තවත් වෙනස්ම විදිහේ ආදර කතාවක් ඉතින් වෙනද වගේම මොකද හිතන්නේ හදගෙන ආපු මූවි ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න ඔයාගේ මූවි රික්වෙස්ට් ඒවත් පහලින් කමෙන්ට් කරන්න මතක ඇතුව channel එකට අලුත් නම් මාව subscribe කරන්න එහෙමනම් තවත් මේ වගේ සුපිරි මූවි එකකින් ඉක්මනටම ඔයාලව හම්බ වෙන්නනකල් අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා